අපි දුක්කාපටි පදා දන්දා විඤ්ඤාමයි කරන්නේ. ඔයගොල්ලන්ට කොලයක් තියෙනවා දුක්කාපටි පදා දන්දා විඤ්ඤා කියලා. ඒ වගේම ඕගොල්ලන් ළඟ තියෙනවා මේ ප්‍රතිපදා සූත්‍රය, තුන්වෙනි ප්‍රතිපදා සූත්‍රය. එතකොට අපි මේ තෙවෙනි ප්‍රතිපදා සූත්‍රයට ගියොත් මේක පෙන්නන මහන්නේ මේ ප්‍රතිපදා සතරේ. කවර සතරේකයක්? දුක්කාපටිපදා දන්දා විඤ්ඤා, දුක්කාපටිපදා කිප්පා විඤ්ඤා, සුඛාපටිපදා දන්දා විඤ්ඤා, සුඛාපටිපදා කිප්පා විඤ්ඤා. මහන්නේ දුක්කාපටිපදා දන්දා විඤ්ඤා කවර? මහණෙනි මේ සස්නේ මහන තමාගේ කයේ පසුබාහු දර්ශී වූයේ කබලීකාර ආහාරයේ පිරිකුල් යන සංඥා ඇත්තේ, මුළුලොවේ උකටලී සංඥා ඇත්තේ, සිවිල් සංස්කාරයන් විශේෂ අනිත්‍යානු දර්ශනී වූයේ වෙසේ. ඔහුගේ සිත්ති මරණ සංඥා මැනවින් එළඹ සිටියේ වේ. ඒ ශ්‍රද්ධා බලේ, හිරි බලේ, ඕතප්ප බලේ, විරිය බලේ, ප්‍රඥා බලේ, මේ පංචසේක බලයන් ඇසුරු කොට වෙසේ. ඔහුට ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන මේ පංච ඉන්ද්‍රිය මුරුදු පහළ වෙති. ඒ මේ පංච ඉන්ද්‍රයන්ගේ මුරුදු බැවින් ආශ්‍රවක්ෂේප පිණිස ආනන්තරික මාර්ග සමාධියට ලැසිව පැමිණි. මහන්නේ මේ දුක්ඛාපටිපදා දන්දා විඤ්ඤායයි කියනු ලැබේ. එතකොට මේ ප්‍රතිපදාවේ කාරණා පහයි. ආහාරයේ පටික්කුලතා සංඥාව, දෙතිස් කුණප මෙනෙහි කරන පිළිකුල් භාවනාව, ඊළඟට සබ්බ ලෝකයේ අනිබිරත සංඥාව, සබ්බ සංකාරයේ අනිච්ච සංඥා, මරණ සංඥා. එතකොට මේ සබ්බ ලෝකයේ අනිබිරත සංඥාවයි, සබ්බ සංකාරයේ අනිච්ච සංඥාවයි අපි මේ වෙලාවේදී භාවනා කරන්නේ නැහැ. ඒක අපි ඊළඟ භාවනා දෙකේදී තමයි ඒක කරන්නේ. අපි භාවනාව සඳහා ගන්නෙ ආහාරයේ පටික්කුලතා සංඥාවයි, දෙතිස් කුණප භාවනාවයි, මරණානුස්මතියයි. එතකොට කාරණා තුනයි. දැන් මෙතන මේ පෙන්වන්නේ මේ භාවනා පහම භාවිතා කළාම ඒ පුද්ගලයා ශ්‍රද්ධා, හිරි, ඕතප්ප, විරිය, ප්‍රඥා කියන සීක බලයන් අසුරු කරගෙන වාසය කරන්නේ. ඒක නිසා එයාට ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රියන් මුරුදුව පහළ වෙලා තියෙනවා. ෂාප් නෙමෙයි, බ්ලන්ට්. ඒක නිසා මේ මුරුදු බැවින් ආශ්‍රයයන් නැසනවා කියන එක හිමින් සිද්ධ වෙනවා කියන එකයි පෙන්වන්නේ. එතකොට දැන් අපි මරණානුස්මතිය කියන එක අපි ඊයේ භාවනා කළා. මලසිරුරක් තියලා දවස් දෙකක් ගත වෙච්ච ඒ මලසිරුරක ඊට පස්සේ අපේ ශාරීරියත් ওই தත්ත්වයටපත් වෙනවා කියලා ඒක සමුදයස්තංගමේ සමාධි භාවනා සූත්‍රයත් එක්ක බැලුවා. ඒකට ඕගොල්ලන්ට අද දෙක කරන්න පුළුවන්. තථාගතයන් වහන්සේ, භික්ෂුන් වහන්සේලා සාකච්ඡා කර කර ඉන්න තැනට වැඩියාම මේ භික්ෂුන් වහන්සේලා සාකච්ඡා කර කර හිටියේ මරණානුස්මතිය වඩන හැටි. තථාගතයන් වහන්සේ ඇහුවා ඒ අයකින් කොහොමද වඩන්නේ කියලා. ඉතින් එතකොට එක භික්ෂුවක් කිව්වා අපි මේ පිණ්ඩපාතය වැඩියාම සර්පෙත් දෂ්ට කරලා මිය ආවි කියලා හිතුවා කියලා. තවත් භික්ෂුන් වහන්සේ නමක් කිව්වා අපි ආහාර ගත්තට පස්සේ ඒ වාතී පිතේවන් කිපිලා මිය ආවි කියලා හිතුවා කියලා. ඉතින් මේ විස්තර යාල බුදුහාමුදුරුව පවසනවා මේ කවුරුවත් එක්කෙනෙක් හරියට මේ මරණානුස්සති වඩන්නේ නැහැ කියලා. තථාගතයන් වහන්සේ පැවසුවා තමන් හුස්ම ගත්තට පස්සේ පිට කරන්න ඉන්නවා කියලා හිතන්න එපා කියලා. හුස්ම පිට කරාට පස්සේ හුස්ම ගන්න ඉන්නවා කියලා හිතන්න එපා කියලා. ඒ ඔයගොල්ලෝ හිත මෙතනින් එළියට බහලා යනකොට පාරේ වාහනයක හැපිලා මැරෙයි කියලා. ඒක දුර වැඩි. අපි හුස්මක් ගත්තා පිට කරන්න ඉන්නේ නැහැ. හුස්ම පිට කරා ආපහු හුස්මක් අදින්න ඉන්නේ නැහැ. ඒ තරම් ඉක්මනින් මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඒක තමයි මේ මනවින් එළඹ සිටියේ කියලා මෙතන මේ පෙන්නන. එතකොට මේ භාවනාව අපි ඊගලා ඕගොල්ලෝ දන්නවා ඒක කරන විදිහ. එහෙනම් අපිට මේ අද උදේවරුයි කරන්නා වූ භාවනාවලින් අපිට ඉතුරු වෙලා තියෙන්නේ ආහාරයේ පටික්කුලතා සංඥාවයි, දෙතිස් කුණපයයි මෙනෙහි කරන භාවනාව. ආහාරයේ පටික්කුලතා සංඥාවේදී අපි බලන්නේ අපි මේ ආහාර ගත්තට පස්සේ අපිට මොකද වෙන්නේ කියලා. ඒගොල්ලෝ දන්නවා මේ මේසයක් උඩ එහෙම ආහාර ටිකක් තියලා තිබ්බොත් දවස් දෙකක් විතර වහම තිබුණොත් ඉතින් ඕගොල්ලෝ ඇවිල්ලා තුන්වෙනි දවසේ මේ නායත් වහගෙන තමයි ඒක බින් එකට දාන්නේ. එතකොට ඕක අපේ ශරීරයට දැම්මහම ඔය වගේම තමයි. ශරීරය හරහා මේක දවස් දෙකක් විතර යනවා. අසූචි හැදීට පිට වෙනකොට නම් ජරාවයි කියලා ඕගොල්ලෝ දන්නවා. ওই අතරමැද වාරේ මොකද වෙන්නේ කියලා බලන්න ක්‍රමයක් ඕගොල්ලෝ දන්නේ නැහැ. හැබැයි බලන්න පුළුවන් වාසනාවන්ත අවස්ථාවක් තියෙනවා.
ඒක තමයි වමනේ. ඒ වෙනම් අපි වමනේ ටිකක් අපේ ඇහ කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රයන්ගේ හොඳට බලමු. අපි මුලින්ම ඇහෙන් බලමු. ඇහෙන් බැලියහම ඕගලන්ට පේනවා අර බත් ඇටයි ඇසිඩුයි පිතයි අරවයි මේවයි කලවංගෙලා ඔබ තියෙනවා දැක්කහම යහ ජරාවක් කියලා තමන්ට එන්නේ. ඒකට තමන්ගේ ඇහ ඕක බලන්න කැමති නෑ. ඇහ ඕක එපා කියලා කියේ. ඊළඟට අපි කණින් බලමු. කොහොමද කණින් බලන්නේ? කවුරු හරි කෙනෙක් වමනිය ටිකක් දැකලා එයා ඇවිල්ලා ඕගලන්ට විස්තර කරලා කියනවා. මම මෙන්න මේ අහවල් දැන මම මේ විදිහට දැක්කා වමනේ. ජරා ගොඩක් දාලා තිබුණා. එයා විස්තර කරනකොට එයාගේ කටත් ඇද වෙලා යනවා. එයාගේ කට ඇද වෙනවා දැකලා ඕගොල්ලන්ගේ කටත් ඇද වෙලා යනවා. ඒ කියන්නේ කනත් කැමති නැහැ මේක අහන්න. එහෙනම් කනත් ඒක එපා කියලා කියනවා. ඊළඟට අපි නාසයෙන් බලමු. ඒක නම් හොඳට වදිනවා නේද? අර ඇසිඩ් වල ගඳයි අරගයි මේකයි ආවහම හොඳට එකපාරටම තමන්ගේ මනස ගැළවිලාම යනවා ඒක. ජරාවම තියෙනවා. මට කියන්න පුළුවන් මම ලංකාවේ බස් එකේ යන වෙලාවක මම දැක්කා මගේ ඉස්සරහ පිට හිටියා අම්මා කෙනෙකුයි පුතෙකුයි දකුණු අත පැත්තේ හිටියා කාන්තාවක්. අර කුඩා දරුවා ජනේලෙන් එළියට දැම්මා විතරයි ඔළුව වමනේ දාලා නැහැ තාම. මේ දකුණු අත පැත්තේ හිටියේ කාන්තාව. එයාගේ සාරි අරගෙන සාරි පොට අරගෙන උතා ගන්න ගත්තා මූණ වටේ. ඉතින් දැන් මම බලන මොකද්ද මේ ජවනිකාව කියලා. ඒ මිනිස්සයා බලන්නේ අර කුඩා දරුවා දිහා මහා අපරාධයක් කරන කෙනෙක් දිහා බලනවා. මොකද මේ වමනී ගඳ ඉවසන්න බැරි පුද්ගලෙයි. එතකොට නහයක් කියනවා එහෙනම් ඕක එපා කියලා. ඊළඟට අපි බලමු දිවේ. කවුරු හරි කැමතිද වමනී ටිකක් දිව ගාලා එහෙම බලන්න? නෑ නේද? ඒ කියන්නේ දිවත් එහෙනම් කියනවා ඕක එපා කියලා. ඊළඟට අපි බලමු මේක කයෙන්. කවුරු හරි කැමතිද වමනී ටිකක් අත ගාලා බලන්න? නෑ බැරිලාවත් ගෑවුනොත් විජහට අත හොද ගන්න. එහෙමනම් අපිට පේනවා මේ ඇහැයි කනයි නාසයයි දිවයි ශරීරයයි පහම කියනවා මට ඕක එපා කියලා. ඒත් ඔය පහම එපා කියනකොට මනසත් කියනවා මටත් ඕක එපා කියලා. හැබැයි ඔය එපා කියන එක කොහෙද තියෙන්නේ ඔයගොල්ලන්ට? ඔයගොල්ලන්ගේ බඩේ. ඔයගොල්ලන්ගේ ශරීරය ඇතුලේ මේක දුවන. ඉතින් බඩවැල් දිගේ මේක ගලාගෙන යනවා නේද? එතකොට ඕක ඔහොම යනකොට ඔය අතරමැදදී අපේ ඇඟට උරනවා නේද ඉස්ම? ඒ ඉස්ම හොඳ දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ වමනිය වාගේ දෙයක් මිරිකලා ගත්ත ඉස්ම. ඒ ඉස්මට නේද අපි ලේ කියලා කියන්නේ. එහෙමනම් අපිට පේනවා මේ ලේ කියලා කියන්නේ මහා ජරාව. මේ ඇමරිකාවේ නර්ස් කෙනෙක් මාත් එක්ක කියනවා. එයාට මේ අසූචි වල ගඳ නම් ඉවසන්න පුළුවන් කියලා. හැබැයි ලේ වල ගඳ නම් එයාට ඉවසන්න බෑයි කියලා කිව්වා. අපි දන්නේ බොහොම පොඩ්ඩයි නෙමෙයි. අතේ තුවාලයක් ආවා, ප්ලාස්ටර් එකක් දැම්ම, විජහට ලේ ටික වහගත්තා. ඒකින් ද අපි වැඩි යෝග ගඳ ගැන දන්නේ නැහැ. නර්ස්ලා දන්නෝ මේ මිනිස්සු කකුල් කඩාගෙන එහෙම ඇවිල්ලා ලේ පෙරාගෙන ආවට පස්සේ ඒවයි ගඳේ කොහොමද කියන එක. දැන් ඕස්ට්‍රේලියාවේ එහෙම නම් ඔය ඇක්සිඩන්ට් වුණා මිනිසුන්ගේ ලේ ගිහිල්ලා තිනකොට පොලිසිය කොකා කෝලා බෝතල් වක් කරනවා. ඔය කොකා කෝලා බෝතලින් ඕගොල්ලන්ගේ ටොයිලට් එක හොදන්න පුළුවන් නේ. දන්නවද ඒක? හවසට ඕක දාලා තියලා උදේට ෆ්ලෂ් කරන්න හොදවට සුද්ධ වෙලා යනවා. ඒ තරම් සර කෙමිකල් එකක් ඒකේ තියෙනවා. එතකොට ඉතින් කාන්තාව නම් දන්නවා ඔය ලියෙන් හරි ගඳ ගන්න දෙයක් කියන එක. හැබැයි මිනිස්සයන්ට තියෙන හැබැයි ඔක ගැන වැරදි හැඟීමක්. මිනිස්සු හිතනවා මේ ලේ කියන එක පිරිසුදු දෙයක් කියලා. ප්‍රඥාවක් තියෙන නම් පේනවා මේ වමනේ වාගේ දෙයක් මිරිකලා ගත්ත ඉස්මෙන් ආපු ලේ කොහොමද හොඳ වෙන්නේ? දැන් ඔය මම විශ්වවිද්‍යාලෙ ඉන්න කාලේ මම දැක්කා. ඒ ළමයි කරන්නේ ඔය මදුරු එහෙම කෑවහම මදුරුවව මරලා උගේ ඇඟෙන්න ලියනවා මිත්තේ මදුරෝනේ තොපකන්නේ අපගේ පිරිසුදු ලේ කියලා. දැනගෙන ඉඳලා නැහැ මේ ජරාවිච්ච වමනිය වාගේ ඉස්මකින් ආපු ජරාලයක් තමයි මේ සතා අරගෙන තියෙන්නේ කියලා. ඉතින් ওই ජරාලේ එහෙමනම් මේ කෙස්වල ඉඳන් නියපොත්ත දක්වා හැමතැනම මේක දුවනවා කියන එක තියෙනවා. බට දාලා වගේ නේද? එතකොට ඒ වයින් හැදෙන්නා වූ මේ කෙස්ලොම් නියදත් වාගේ දේවල් හොඳ වෙන්න පුළුවන්. එතකොට එහෙමනම් අපි ඔන්න බලනවා අර ආහාරයේ පටික්කුලතා සංඥාව ඇහැ කන නාසය දිව ශරීරයේ මනසෙන් හොඳට අර වමනිය වාගේ එකක් බලලා ඒකෙන් ආවා වූ ජරායිස්මෙන් ඇතිවෙච්ච ජරාලේ. ඒ ජරාලේ වලින් හැදුනා වූ කෙස් ලොම් නිය දත් මස් සම් නහර
ඇට ඇටමිදුළු වකුගඩුව හෘදය අක්මාව දනුබුසිවිය ඇලදිව පෙනහැල්ල අතුණු අතුණු බහන් නොපැසුණු ආහාර පැසුණු ආහාර මේ දක්වා කොටස් 19ක් කිව්ව. පැසුණු ආහාර කිවි 80ක්. ඉස්මොලෙත් ඔකට එකතු කරොත් 20යි. මේ තදගතිය දින කොටස් තමයි ඔය කිව්වේ. ඊළඟට පිත සෙම සැරව ලේ දාහදිය මේද තෙල කඳුළු උරුම තෙල කෙල සොටු සඳමිදුළු මුත්‍රා කොටස් 12යි. එතකොට ඔය 32 මෙනෙහි කරගෙන යන අර ආහාරයේ පටික්කුලතා සංඥාවෙන් තියෙන සංඥාව අමතක නොකර ඒකෙන් හැදුණු ජරාලේ වලින් හැදුච්ච ජරා දෙයි කියලා මෙනෙහි කරගෙන යන. ඉතින් මේක කරගෙන යනකොට තමයි හුඟක් ප්‍රැක්ටිකල් වෙන්න ඕනේ. දැන් සාමාන්‍ය මිනිස්සුන්ට කෙස් ටික ගත්තාම ඔළුවේ තියෙනවා ඒක පීරනවා අත ගන්නවා සාතු සප්පායම් කරන හින්දා කෙනෙකුට හිතනවා මේක හොඳයි කියලා. එහෙම හිතෙනවා නම් ඕගොල්ලන්ගේ කෙස් ටික ඔක්කොම කබලා මේ ඉස්සරහට දාන්න මේ යායක් වගේ. මොකද වෙන්නේ? ඕකේ පේනවා එනවා පැහිච්ච කෙස් තියෙනවා පැලිච්ච කෙස් තියෙනවා ඉදිච්ච කෙස් තියෙනවා ඉස්සොරි තියෙන කෙස් තියෙනවා ලේනේ ඉන්න කෙස් තියෙනවා තඩේ ඉන්න කෙස් තියෙනවා යායක් කරලා බලුවම දැන් අල්ලනවා මිසිත. තමන්ට පේනවා නෑ මේක නම් ජරා ගොඩක් කියලා. අනේ වගේ තමන් බලාගෙන යනවා. දැන් රහතන් වහන්සේ පෙන්නනවා මේ ඔය 32ම වෙණී කරගෙන යන්න ඕන. ගියාම එකක් තියෙනවා තමන්ගේ සිත හොඳට සමාධිගත වෙන එක. දැන් මගේ නම් මම එනවා කෙස් ලොම් නිය දත් මස් සම් නහර ඇට. ඇට කියලා ආවෙන් පස්සේ මම යනවා එතනින් අට්ටික සංඥාව. එතකොට මේ අට්ටික සංඥාවට ගියාම මගේ හිත හොඳට එකඟ වෙනවා. මට නම් පුළුවන්කම තියෙනවා ඕගොල්ලන්ගේ ඔය ඇට මෙතන ඉඳන් බලන්න. වාඩි වෙලා ඉන්නකොටම ශරීරය හරහා බලන්න. ඉතින් ඒ වගේ සමාධියකට මම සමවැදිලා. ওই පානදුරේ මම වැඩසටහනක් කළා. ඒ කරපු වෙලාවේ මම කරන්නේ භාවනා කරන එක නෙමෙයි කරුණාවවත් තන එක. උදේ භාවනාව කරලා ඒ නිසා මම කරුණාව පවත්තන්න පටන් ගත්තා. මට පේනවා මේගොල්ලෝ ඔක්කොගේම ඇටසැකිලි 200ක් විතර ඇටසැකිලි ටික වාඩි වෙලා ඉන්න හැටි. ඊට පස්සේ මට පේනවා ඒගොල්ලන්ගේ උඩු කොටස. මේ ශරීරයේ මෙතන මේ හෘදය හරිය පේනවා. ඔය හෘදය කියන එක හරියක් ඇත්තයි ඔයගොල්ලෝ දැකලා තියෙන සයන්ස් එක්සිබිෂන්ස් වල එහෙම නේද? ඊට පස්සේ පේනවා මට ඒගොල්ලන්ගේ බඩ හරිය. හැමෝම මේ කුහර තියාගෙන බඩ කියන එක හරි කැතයි. සාමාන්‍ය මනුස්සයෝ හිතනවා මේක හරි ලස්සන දෙයක් කියලා. කාලා බඩත් අත ගන්න. ඕකේ ඇතුළ බැලුවොත් ඕගොල්ලෝ අත ගන්නෙ නෑ. ජරා ගොඩක් ඕකේ තියෙන්නේ. කුහර 200ක් විතර තියෙනවා. ඒකේ ඇතුළේ අර ආහාර හැම තියාගෙන. ඊටපස්ස මස් මට පේනවා ඒගොල්ලන්ගේ පල්ලේ හරි. ඔක්කොමලා ඉන්නවා අසූචි පොල්ලකුයි මුත්‍රායි ඉල්ලගෙන. ඉතින් මම ඒක දැක්කම මම කල්පනා කළේ අනේ මේ සත්‍යෝ මේ වාගේ ජරා ශරීරයක් තියෙන දුකෙන් මිදෙත්වා කියලා තමයි මම එදා කරුණාව කියන එක පැවැත්තේ. එතකොට එහෙම අට්ටික සංඥාව එහෙම ඕගොල්ලන්ට වැඩිලා තියෙනවා නම් අට්ටික සංඥාව කියන වෙදංශ තියෙනවනේ මේ පාමසී වල එහෙම දාලා නේද 60 සැකිලි. ඒක දැක්කම හොඳට බලන්න. හොඳට බලාගෙන ඉඳලා ඊට පස්සේ ගෙදර ගිහිල්ලා අර භාවනාවදී ඇස් දෙක වහලා කල්පනා කරන්න මම මෙන්න මේ විදිහට 60 සැකිලි දැක්කා කියන එක. ඒක මෙනෙහි කරගෙන යනකොට ඒ තමන්ගේ සිත හොඳට එකතු වෙනවා. මොකද ඕගොල්ලෝ මේ භවෙ විතරක් නෙවෙයි භාවනා කරලා තියෙන්නේ. අලින් කලින් භවවලත් භාවනා කරලා තියෙනවා. තමන් ඒව කරලා තිනවා නම් අන්න තමන්ට එක පාට එක මතුවෙලා එනවා. එතකොට එහෙම භාවනා කරලා ඉතින් ඒකත් නිකන් භාවනාවට විතරක් භාවිතා කරලා හරියන්නේ නැහැ. ප්‍රායෝගිකව තමන් දැන් ඊට පස්සේ ඕගොල්ලෝ ඉතින් උදේ භාවනා කරලා ඉතින් ඇඳුම් ඇඳගෙන යනවනේ. අදත් ආදානෙට නේද? පස්සාවට යනවා කියලා යනවනේ. ඒ යනකොට තමන්ගේ ඉස්සරහින් ඉතින් මිනිස්සු එනවනේ ලස්සනට ඇඳගෙන. ඒ කට්ටිය ඔක්කොම ඇට බවට පත් කරන්න ඇට සැකිලි. ඒ ඇට සැකිලි තමයි තමන්ගේ ඉස්සරහට එන්නේ. ඇවිදගෙන එන හැටි. කොහොමද අපි ඇවිදින්නේ? අපි ඇවිදින හැටිත් මම නම් ඉගෙන ගත්තේ තථාගතයන් වහන්සේගෙන්. ওই විජී සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒකේ තථාගතයන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ සත්‍යාගයේ ශරීරයෙන් දොරවල් 9කින් කිස්ම ගලන ඌසින් අපේ හිල් තියෙනවා ඇහි දෙකයි කන් දෙකේ දෙකයි නහය දෙකයි කන් දෙකේ දෙකයි හතයි කටේ එකයි පහයි මුත්‍රා පිට වෙන තැනයි අසූචි පිට වෙන තැන මේ හිල් 9කින් ගලන මොනවද ගලන්නේ කටෙන් මේ කෙල නහයෙන් හොටු කන කණෙන් කලාදුරු එහෙම පල්ලෙහෙන් මුත්‍රා අසූචි කිසුම ගලන ඌසින් කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ වගේ ශරීරයක් තියාගෙන තවත් මිනිස්සුන්ට ගරහනවා නම් ශරීරය නිසා මෝඩකම ගැන අර වෙන මොකක්ද කියලා.
තමන්ගේක මේ ඉස්ම ගලනවා ලීක් වෙනවා ඒව වෙන ගමන් අනිත් මනුස්සයන්ට කියන මගේ මගේ එක හොඳයි වාගේ එක සෞත් වේ කියලා එහෙම කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන කොහොමද අපි ඇවිදින්නේ කියලා කොහොමද අපි ඇවිදින්නේ අපි ඇවිදින්නේ අපි නමන දිගාරින් නමන දිගාරින් දැන් බලන්න ඔය හැකරල්ලා කියන සතා කකුල් 40කින් මෙහෙම යනකොට මනුස්සය බලාගෙන ඉඳලා කියන්නේ අනේ මේක යන හැටි කකුල් 40කින් මේ විදිහට යනවා කියලා දැන් ඕගොල්ලෝ ඇවිදින විදිහ බලලා බ්‍රාහ්මියෝ එහෙම මොකද කියන්නේ නමන දිගාරම මේගොල්ලෝ යන්නේ කොහොමද නමන දිගාරම එතකොට එහෙමනම් ඔය අපි හිතන් ඉන්නේ අපි හැල ලස්සනට බද්දපද්ද යනවා කියලා නමුත් බැලුවාම ඔහොම තමයි අපි යන්නේ එනම් අර යට සැකිලි ටික ඔක්කොම තමන්ගේ දිශාවට එවන්නේ මේ විදිහට නමන දිගාරි තමන්ගේ සිත අල්ලන්නේ නෑ නේද එතකොට මේ විදිහට තමන් හොඳට භාවනාව කරගෙන යනවා එක කොටසක් වැඩියෙන් වඩනවා දැන් ඊළඟට පෙලක්කයි අල්ල ගන්න ඔය අසුචි වාගේ කොටස් ඒව අල්ල ගන්නවා නම් ඒ කියන්නේ 100ට එකක් විතර තමයි ඔක අල්ල ගන්න ඒක බලනවා නම් තමන් බලන්න උනේ තමන් මේ ලෝකේ ජරාවටම දැකලා තියෙන අසුචි තියෙනවනේ ආන්න ඒක තමන් මතක් කරගන්න ඕනේ නිකන් නැත්තම් අසුචි කියන වචනිය ගත්තට හරියන්නේ නැහැ ඇටසැකිල්ලයි කියන වචනිය ගත්තට හරියන්නේ නැහැ තමන් ප්‍රැක්ටිකල් වෙන්න උනේ තමන් මේ දැකපු එකක් හොඳට සිහිය මෙනෙහි කරන්න ඕනේ පෙලක්කය අල්ල ගන්න ඕනේ මුත්‍රා වාගේ කොටස් දැන් මට නම් ওই මුත්‍රා වාගේ එකක් ගත්තොත් එකපාරටම මේකෙන් යන්න පුළුවන්කම තියෙනවා මොකද මට සිහියක් තියෙනවා මේ මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මම හිටියේ උඩ තට්ටුවේ පල්ලේ තට්ටුවේ ළමයි කොළුගමට ඒ පඩිය ළඟ මෙහා ගත්තේ මුත්‍රා ගල්ලා ගිහිල්ලා මේක අවුවට කරවෙලා මෙලෝ මිනිසෙකුට පඩිය මුත්‍රා නෑ මෙලෝ මිනිසෙකුට එතනින් යන්න බෑ පඩිය පැනලා යන්න තමයි හිතෙන්නේ මට නම් ඕක මතක් වෙනකොට එකපාරටම මේ දෙතිස්කුණ පේන්න තමන්ට ගැලවිලා යන්න පුළුවන් ඒතර ඒ වගේ තමන්ගේ ජීවිතයේ තියෙනවනේ දැන් මං කිව්වේ වමනිය ගැන කතා කළාම වමනිය කියන වචනේ අරන් හරියන්නේ ඔගොල්ලෝ කවදා හරි දැකලා තියෙනවනේ මෙන්න මේ අහවල් තැන දැක්කයි කියලා ඒක සිහියට ගන්න. ඒක සිහියට අරගෙන තමයි බලන්න ඕනේ. ඒතර භාවනාවට වෙන්නේ ආහාරේ පටික්කුලතා සංඥාව වමනිය ඇහැ කරනාසි දිය ශරීරයෙන් හොඳට බලලා ඒකේ ඇතිවෙන ජරා සංඥාවෙන් ඇතිවෙච්ච ජරාලේ ජරාලේ වලින් ඇතිවුණා වූ කෙස්ලොම් නීදත් කියලා දෙතිස් කුණු පෙරහා යන. ඒකෙන් එකක් ඕගලන්ට හොඳට සිතට එකඟ වෙනවා. ආන්නේ සිතට එකඟ වෙන්නා වූ ඒක වැඩියෙන් පොඩ්ඩක් වඩන. මරණ සංඥාව ඔගොල්ලෝ ඊයේත් වැඩුවෙ ඉතින් අදත් කරන්න පුළුවන් කරන්න අවශ්‍යමයි කියලා කියන්නේ නෑ එතකොට එහෙම කළාම ඕගොල්ලෝ එනවා මෙන්න මේ පළවෙනි ධානය කියන මේ දුක්ඛ පටිපදා දන්දා විඤ්ඤාමය අපි සාකච්ඡා කළේ ඒකෙන් එනවා පළවෙනි ධානය මේ පළවෙනි ධානයේ තියෙන්නේ මොකද්ද විවිච්චේව කාමේ විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකදං ප්‍රීතිසුඛං ප්‍රථම ධානං උපසම්පච්ච විහෙරති කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගේ වෙන් වෙලා විතක්ක විචාර කියන එක භාවිතා කරනවා. ඒ විතක්ක විචාර කියලා කියන්නේ නෙක්ඛම්ම විතක්කේ, අව්‍යාපාද විතක්කේ, අවිංසා විතක්කේ. එතකොට මේක නෙක්ඛම්මේ සඳහා තමයි ඔයගොල්ලෝ දෙතිස්කුණ උපය කියන එක සිහි කළේ. එතකොට අල්ලන්නේ නැහැ නේද? නේද? අතහැරීම කියන එක තියෙනවා. එතකොට ඒකෙන් එයාට ඇති වෙන ප්‍රීතිය, සුඛය කියන ඒකාග්‍රතාව කියන පවතිනවා. එතකොට ප්‍රීතිය මේ ඔළුවෙන් එහෙම තමන්ගේ ගලන්නේ. එතකොට මේක කරලා ඒකෙන් එයා එනවා කායානුපස්සනාව කියන එකට එනවා. මේ කායානුපස්සනාව කියන එක අපි ඊයේ බැලුවා. ඒකේ පෙන්නනවා ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ කියලා. රූපයේ මේ ආකාරයි, රූපයේ සමුදය හට ගැනීම මේ ආකාරයි, රූපේ නැතිවීම මේ ආකාරයි. කොහොමද ඒක අපි බැලුවේ? අභිනන්දති අභිවදති අජෝසාය තිත්තනි රූපේ සතුට සොයන ප්‍රකාශ කරන පිළි අරගෙන තබාගෙන ඉන්න. එහෙම කිරීමේ රූපේ සතුට ඇතිනවා. යා රූපේ නන්දි තදුපදාන. ඒක දැඩි ලෙස ගත්ත උපාදාන වුණා. උපාදාන පච්චය භව. උපාදානයි නිසා භවය. ඒ තණ්හාව තමා තුළ පවතිනවා. ඒක තමයි භවය. භවය නිසා ජාතිය ඇති වෙනවා. එතකොට ඒ විදිහට තමයි මේ රූපේ හටගත්තේ. ඒක තමයි මුළු දුක්ඛ ස්කන්ධයම කියන එකම හටගත්තේ කොහොමයි කියන එක අපි බලමු. ඊළඟට අනිත් පැත්ත අස්තංගමේ, එහෙම නැත්නම් පාලි භාෂාවෙන් අත්තංගමේ කියන නාබිනන්දති නාබිවදති නාජෝසාය තිට්ඨති. සතුට සොයන්නේ නැහැ, ප්‍රකාශ කරන්නේ නැහැ, පිළි අරගෙන තබාගෙන ඉන්නේ නැහැ. එහෙම කරන්නේ නැත්නම් මේ රූපේ සතුටක් නැහැ. රූපේ සතුටක්
නැත්නම් ඒ කියන්නේ නන්දියක් නැ නන්දි නිරෝධෝ උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධ වෙනවන භවයක් කියන එක නැ පවතිනා වූ තණ්හාවක් නැ භව නිරෝධෝ ජාති නිරෝධෝ දුක්ඛ ස්කන්ධයම කෙලවර වෙන එතකොට ඒක තමයි ඒ කායානුපස්සනාවේ කෙටියෙන් කියනවන ඒ සමුදය අස්තංගමේ කියන්නේ ඉතින් මේක තථාගතයන් වහන්සේ දීර්ඝ වශයෙන් පෙන්වනවා සතර සතිපට්ඨාන සූත්‍රයේ. එතකොට එතන කොටස් පහක් සහිතව පෙන්වනවා. ඒකේ පළවෙනියට තියෙන්නේ කොටස් හතරක් සහිතව ආනාපාන සතිය. ආනාපාන සතිය කියන එකේ කොටස් 16ක් තියෙනවා. මුගදෙනි කහලා තියෙන්නේ ඕකෙන් දෙකයි. ඒ දෙකත් මුගදෙනි වරදවා තමයි වටහාගෙන තියෙන්නේ. එතකොට මේ ආනාපාන සතිය බුදුහාමුදුරු කොහොමද දේශනා කරන්නේ? දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති. දීර්ඝ ලෙස උස්ම ගන්නවා නම් දීර්ඝ ලෙස උස්ම ගන්නවා කියලා දැනගන්න. දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති. දීර්ඝ ලෙස උස්ම පිට කරනකොට උස්ම පිට කරනවා කියලා දැනගන්න. ඒක පළවෙනි කාරණේ. ඊළඟට කෙටියෙන් උස්ම ගන්නකොට කෙටියෙන් උස්ම පිට කරනකොට ඒ ගන්නවා පිට කරනවා කියලා දැනගන්න. ඒක තමයි දෙක. තුන්වෙනි කාරණේට පෙන්නනවා තථාගතයන් වහන්සේ ওই ආස්වාස පාස්වාසයේ කියන එක කයක් වශයෙන් පෙන්නනවා. එතකොට මේ කය දැනගැනීමෙන් හුස්ම ගන්න, කය දැනගැනීමෙන් හුස්ම පිට කරන. හතරවෙනි කාරණේට පෙන්නනවා පස්සම් භයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්කති. ඒ කාය සංස්කාරයන් කියන්නේ සංසිඳුවමින් හුස්ම ගන්න, හුස්ම පිට කරනවා කියලා. මෙහෙම කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මේකේ සමුදය අස්තංගමේ බලන්න කියලා. හට ගැනීම සහ නැතිවීම. ඉතින් මේක තමයි මේ බෞද්ධයන් නොකරන්නා වූ දේ. බුදුහාමුදුරුව පුන පුනා දේශනා කළා. 27 පාරක් විතර උක දේශනා කළා. බෞද්ධයෝ නොකරන්නා වූ දේ තමයි බුදුහාමුදුරුව කිව්ව දේ. මොකද්ද? සමුදය අස්තංගමේ බලනවා කියන එක. එතකොට ආනාපාන සතිය කොහොමද සමුදයක් තියෙන්නේ? දැන් බලන්න මම මොකටද දීඝ ලෙස හුස්ම ගන්නෙ? මම සතෙක් මරනවා කියලා මම හිතනකොට මගේ දිග හුස්මක් එනවා. මට සතෙක් මරන්න හිතන්න බෑ දිග හුස්මක් ගන්නෙ නැතුව. සතෙක් මරන්න පිහිය උස්සනකොට මම දිග හුස්මක් ගන්නවා. සතෙක් මරන්න මම පිහියෙන් අනිනකොට දිග හුස්මක් ගන්නවා. දැන් එතකොට එහෙමනම් මේ දිග හුස්මේ සමුදේ වෙලා තියෙන්නේ පානාති පාතය. ඒ වගේම තමයි ඕගොල්ලෝ ඉරිද දවසට මම කියන්නේ හවසට දිග හුස්මක් ගන්න. මොකද හෙට මට වැරට යන්න වෙනවා කියලා මතක් වෙනවා. වැරට යනවා කියන්නේ අදත්තා දානෙ. අපි ඔබ තුන්වෙනි දවසේ තමයි පැහැදිලි කරන්නේ. එතකොට අදත්තා දානෙට යන්නයි මේ හුස්ම ගන්න. අන්න එහෙමනම් තවන්ට පේනවා මේ ආනාපාන සතියේ සමුදය අස්තංගමේ හැටියට තියෙන්නේ මේ පානාතිපාත අදත්තා දාන වාගේ දේවල්. ඊළඟට ආපහු පේනවා පානාතිපාතී ඇති වෙන්නේ දේශය නිසා. දේශය නිසා පානාතිපාතී. එහෙමනම් දිග ලෙස හුස්ම ගැනීමේ සමුදේ දේශය. අදත්තාදානිය ඇති වෙන්නේ ලෝභය නිසා. ලෝභය නිසා අදත්තාදානිය. එහෙනම් ආනාපාන සතියේ දිග හුස්මේ සමුදේ ලෝභය. ආන්නේ විදිහට සමුදේ අස්තංගමේ බලනවා කියන එකයි ඔකිතේ. බොහොම ගැඹුරු භාවනාවක්. මේ මිනිස්සු හිතුව මේක හරි සිම්පල් භාවනාවක් මටත් කරන්න පුළුවන් නේ කියලා. මේක කරන්න දස කුසලයේ තියෙන්න ඕනේ. දැන් ඕගොල්ලෝ දැක්කනේ මෙත්තාව පවත්තන්න දස කුසලයේ තියෙන්න ඕනේ. නැත්තම් ඒක කරන්න බෑ. එතකොට ඕගලන්ට දස කුසලේ නෑනේ නේද? ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. තථාගතයන් බෝසතාණන් වහන්සේට තිබුණා. ඒ නිසා බෝසතාණන් වහන්සේට පහසු වෙන්නේ ඒක කරන්න. එතකොට ඒ කියන්නේ ආනාපාන සතිය කියන එක මහා ගැඹුරු භාවනාවක්. ඔකේ කොටස් 16ක් තියෙනවා ඔය විදිහට ගිහිල්ලා. ඊළඟට දෙවෙනි එකට තියෙනා වූ භාවනාව තමයි ඉරියාපත භාවනාව. ඉරියාපත භාවනාවෙන් වෙන්නන්නේ මේ අපි ඇවිදින නේද? අපි වාඩිලා ඉන්න. ඇයි අපි ඉරියව්ව මාරු කරන්නේ? දැන් වාඩිලා ඉන්නකොට අපිට කොන්දරි දෙන පුටුවෙන් තද වෙලා. ඒ පාර අපි නැගිටිනවා. ඇවිද්දට පස්සේ අපිට මහන්සි. අපි ආපහු ඉඳ ගන්න. ඇයි ඉරියව්ව මාරු කරන්නේ? දුක්ඛය නිසා. එහෙමනම් ඒ භාවනාව තුළ තියෙන දුක්ඛය මෙනෙහි කිරීම. ඉතින් ඕකත් මිනිස්සු වරදවා ගන්නවා. මේකේ කකුල උස්සනවා බිම තියෙනවා ආදී වශයෙන් ඒවා තථාගතයන් වහන්සේගේ ධර්මයන් නන් නෙමෙයි. ඒවා මේ කමෙන්ටරි වලින් අටුවාටිකා වලින් ආපු දේවල්.
එතකොට ඒවයින් තමයි ඉතින් මේ ශාසනය නැසෙනවා කියන එකක් තියෙන්නේ. ඊළඟට ඕකේ තියෙනවා ඔය ක්ලියර් කම්ප්‍රිහෙන්ෂන් කියලා කියනවා. ඒ කියන්නේ තමන් මේ සිවුරක් ඇඳ ගන්නකොට ආහාර ගන්නකොට ඒක සතිය ඇතුව ඒක කරනවා කියලා. සිහිය ඇතුව. ඊළඟට තුන්වෙනි භාවනාවට තියෙන්නේ ඕගොල්ලෝ දැන් කරන්න හදන කායානුපස්සනාව දෙතිස් ගුණපේ මෙනෙහි කරන. ඉතින් ඒකේ සමුදියස්තංගමේ කියන එක බලන්න ඕන. කොහොමද මේ වමනේ වගේ ජරා ගොඩවල් හදාගත්තේ කියන අර්ථය. ඊළඟට ඔය දෙතිස් ගුණපේ කියන එක ධාතු වශයෙන් මෙනෙහි කරලා වෙන් කරලා බලන්න පුළුවන්. ඒක අපි අදහවස අන්තිම භාවනාවේදී කරමු. ඊළඟට තියෙන්නේ පස්වෙනි භාවනාවට නව සීවතයේ කියන එක. ඒකේ මනසිරු නමයක් අරගෙන මෙනෙහි කරනවා. ඒ කියන්නේ නමේම ගන්න ඕනේ නෑ. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නලා දීලා තිනවා දවසක් දෙකක් තුනක් ගත වෙච්ච මනසිරුවා. අපි ඊයේ කරපු භාවනාව සමුදය අස්තංගමේ බලමු. ඊළඟට ආපහු ඔය මනසිරුරු වල අපි දන්න ඔය සත්තු හිම කාලා නහර වලින් සම්බන්ධ වෙලා තියෙන එක. ඒක දැකලා ආපහු කල්පනා කරනවා මගේ ශරීරයත් මේ ආකාරයි මම මේකෙන් වෙන් වෙලා නැහැ. මේ தත්ත්වයටපත් වෙනවා කියලා සමුදයස්තංගමේ බලමු. ඊළඟට ඇට සැකිල්ලක් මසුයි ලේ තැවරිලා තියෙන එක. ඊළඟ පස්සේ මස් නැති ලේ විතරක් තැවරිච්ච ඇට සැකිල්ල. ඊට පස්සේ ලේ නැහැ ඇට විතරයි. ඊට පස්සේ ඇට වෙන් වෙලා. තැන් තැන් වල ඔළුව එක තැනක කකුල ඇට වෙන තැනක. ඊට පස්සේ මේ ඇට ගොඩාක් කල් තිබුණාම අවු එහෙම වර්ණේ හිටන් වෙනස් වෙනවා. අන්න ඒ වගේ එකක් දැකලා. ඊට පස්සේ ওই ඇට කුඩු වෙලා ගිහිල්ලා ඉතින් ඔය විදිහට දැකලා ඒකේ සමුදය ස්තංගමේ කියන එක බලන්න. එතකොට ඒක තමයි මේ කායानुපස්සනාව කියන එකේ තියෙන්නේ. ඉතින් ඔය හැම එකේම වැදගත්ම දේ එක තමයි සමුදය ස්තංගමේ. එතකොට මේක කළාම ඕගොල්ලෝ වෙනවා දිබ්බ විහාරය කියන එකට. දිබ්බ විහාරය කියලා කියන්නේ සතර ධානයෝ දිබ්බ විහාරයයි කියලා කියනවා. ඒ කියන්නේ ප්‍රථම ධාන, ဒုတိය ධාන, තෘතිය ධාන, චතුර්ථ ධාන කියන ධානය. දැන් ඔය මිනිස්සු අහනවනේ කො හාමුදුරුව කියලා. එතකොට හාමුදුරුව විහාර ගෙයි කියලා කියන්නේ නේද? ආන්න ඒ වගේ තමයි මේ විහාරය කියන එක. ඒක බමුණෙක් බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවා. ඔබ වහන්සේ මේ සැප පහසු ආසන භාවිතා කරන්නේ නැත්තේ ඒ ආසන ලබා ගන්න තියෙන අපහසු නිසාද කියලා ඇහුවා. තථාගතයන් වහන්සේ පැවසුවා බමුණ ඒ වගේ ආසනයක් මේ ජීවිතේ බ්‍රහ්ම වෛරින් ජීවිතේ ලබා ගන්න අමාරුයි. ලැබුණත් බමුණ ඒවා භාවිතා නොකළ යුතුයි. ආර ශ්‍රාවකයාගේ අන්තරාය පිණිස පවතිනවා කියලා පැවසුවා. එතකොට බමුණ ඇහුවා ඔබ වහන්සේ එන මොන වගේ ආසනද භාවිතා කරන්න කියලා. තථාගතයන් වහන්සේ පැවසුවා බමුණ මම විවිච්චේව කාමේ විවිච්ච අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකදම් ප්‍රීතිසුඛං ප්‍රතම ධානං උපසම්පච්ච විහෙරති කියලා පළවෙනි දානියට යන කාමයන්ගෙන් වෙන් වෙලා විතක්ක විචාර සහිතව. එහෙම ගිහිල්ලා බමුණ මම නැගිට්ටනම් නැගිට්ටේ ඒ ධානියන් කියලා කිව්වා. මම ඇවිද්දනම් බමුණ ඇවිද්දේ ඒ ධානියන් කියලා කිව්වා. ඉතින් ඒක එහෙම කරන්න පුළුවන් මං කිව්වේ ලේක් එක වටේ ඒරියා එකේ ඇවිදිනකොට මම ධානයන්ට සාගතෝ ප්‍රීති සාගතෝ යන ඔය දුක් එහෙම වෙන්නේ කියලා. ඒතර බුදුහාමුදුරුව භාවිතා කළේ ඕ වගේ විහාරයන් හතර. එක විහාරයක් තමයි දිබ්බ විහාරය. ඊළඟට ඒ කියන්නේ ප්‍රථම ධාන, ဒုတိය ධාන, තෘතිය ධාන, චතුර්ථ ධාන. ඊළඟට භාවිතා කළා බ්‍රහ්ම විහාරය. බ්‍රහ්ම විහාරය කියන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන එක. ඊළඟට බුදුහාමුදුරු භාවිතා කළා අරිය විහාරය. මඟපල චිත්තේ නම් වල ඉන්නාම් විහාරය. ඊළඟට බුදුහාමුදුරු භාවිතා කළා ආනේංජ විහාරය. ආකාසඤ්ඤායතන, විඤ්ඤාණඤ්ඤායතන, ආකින්ඤාණඤ්ඤායතන, නිවසඤ්ඤා, නාසඤ්ඤායතන. තථාගතයන් වහන්සේ භාවිතා කළේ ඔන්න ඔය විහාරයන්. අපිත් භාවිතා කළ යුත්තේ ඒ විහාරයන් තමයි. දැන් අපි මෙතන කතා කරන්නේ දිබ්බ විහාරය කියන එක. ප්‍රථම ධානය. දැන් බලන්න මෙතනක් තියෙන ප්‍රථම ධානය. ඉතින් මොකද්ද මේ ප්‍රථම ධානයේ මෙතන තියෙන ප්‍රථම ධානය හතරෙන් එකක් තිබුණා නම් දිබ්බ විහාරයට අයිති වෙනවා. මොකද්ද මේ දෙක අතර වෙනස? දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද? මුලින් ප්‍රථම ධානය දෙවෙනියට ප්‍රථම ධානය. මේ මෙතන කතා කරන්නව පළවෙනි කතා කරන්නව ප්‍රථම ධානය. තථාගතයන් වහන්සේගේ ශාසනයේ පිටතක් තියෙනවා. ඔය ආලාර කාලාම හිමය ඉතින් ඔය පළවෙනි ධානය නෙමෙයි ඊට වඩා වැඩි ධානයන් වලට දක්වා ඒවත් ගමන් කළා. ඒතර බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඒවා ditta dhamma sukha viharane.
ඒවයි ගොඩක් පලයක් ප්‍රෝජනයක් තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ නේ. මෙන්න මේක තමයි ගොඩාක් මිනිස්සු වරදවා ගන්න. මෙතන මේ දිව්‍ය විහාරයයි මේකයි අතර පළවෙනි ධ්‍යානයේ අතර තියෙන්නේ මොකද්ද? කායානුපස්සනාව. කායානුපස්සනාවේ තියෙන භවය නිසා තමයි ජාති ඇති වෙන්නේ. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදයේ පුරුකක අවබෝධය. අන්න පටිච්ච සමුප්පාදයේ පුරුක අවබෝධ වීම නිසා ඇතිවෙන්නා වූ ධ්‍යානෙ. ආන්නේ ධ්‍යානෙ තමයි වටින්නේ. මේක තමයි මේ පල්ලෙහැන් පෙන්නන්නේ. දිබ්බ විහාරේ. මේක තියෙන්නේ තථාගතයන් වහන්සේගේ ශාසනයේ පමණයි. පිටතැන්වල නෑ. මේ නිසයි මේක ඇති වෙන්නේ. තණ්හාව නිසයි දුක ඇති වෙන්නේ. භවය නිසයි ජාතිය ඇති වෙන්නේ. එතකොට අන්නේ ඒ කියන්නේ මේ ප්‍රඥාව නිසා ඇති වුණා වූ සමාධිය. අන්න ඒ පුද්ගලයා නිර්වාණය ස්පර්ශ කරනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන දේශනා කරනවා. එතකොට ඕගොල්ලෝ දන්නවා ওই ගොම්බෙට්ටේ ඉන්න පණුවා ඒ ගොම්බෙට්ට හාරහාර ඒක කකා ඒකේ පීන පීන ඒක මහා ලොකු දෙයක් හැටියට ඒක ජීවත් වෙනවා නේද? ඕගොල්ලෝ එළියෙන්නම් බලනනම් කියන්නේ මොකක්ද? අනේ මේ ජරා සතා මේ ගොම්බෙට්ට වෙලා මේක කකා මේක හාරහාර මේක සුකයි කියලා එයා ඉන්නවා කියන්නේ. කවුද ගොම්බෙට්ටේ ඉන්න පන්? ඒ තමයි අපි. අපි තමයි ගොම්බෙට්ටේ ඉන්න පන්ව. අර එළියෙන්දම් බලලා කියන්නේ කවුද? තථාගතයන් වහන්සේ. මේ ජීවිතේ දුකයි කියලා. අපි හිතන මේ ගොම්බෙට්ටේ ජීවිතේ බොහොම හොඳ දෙයක් කියලා. ඒක මහා රහාර ඒකම කකා ඒකෙම ඇතුළට වෙලා තමන් ඉන්නවා කියන එක තියෙනවා. එතකොට මේ දිබ්බ විහාරයට ගියේ කෙනා නිර්වාණය ස්පර්ශ කරා. ඒ නිර්වාණය ස්පර්ශ කිරීම එයා තේරුම් ගත්තා මේ ගොම්බිටි ජීවිතයට වඩා හොඳ වූ ජීවිතයක් තියෙනවා කියලා. එතකොට එහෙමනම් ගොම්බිට්ටෙන් එළියට පැන ගන්න එයාට ඇති වෙනවා විරියක් ඇති වෙනවා. මම මේ ගොම්බිට්ටේ ජීවත් වෙන්නේ නැහැ කියලා. ඕගලන්ට කරදරයක් වුණාම කල්පනා කරන්න මම මේ රටේ ඉවත් ඉන්නේ නැහැ මං යනවා කියලා නේද? ආන්නේ වගේ මේ ගොම්බිටි ජීවිතේ මම යනවා කියලා තමයි තේරුම් විරියක් ඇති වෙනවා. අන්නේ විරිය තමයි මේ වෙන්නේ. නිර්වාණය ස්පර්ශ කළා මෙච්චර කලක් ගොම්බෙට්ටි හිටියේ පණුව වගේ හිටියා කියලා දැනගත්තා. දැනගෙන ඕගලන්ට ඇති වෙනවා මෙන්න මේ විරිය. අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගං හාති පදහති. අපිට ඉපදිලා නැති ලාමක පාපක අකුසල ධර්මයන් නොඉපදීව පිණිස අපි විරිය ඇති කරගන්න. මොනවද අපිට ඉපදිලා නැති ලාමක පාපක අකුසල ධර්ම? ඒව තමයි කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන ඒවා. ඔයගලන්ට මේ වෙලාවේ කාම විතක්කයක් තියෙනවද? නෑ නේද? ව්‍යාපාද විතක්කයක්, විහිංසා විතක්කයක් නෑ. හැබැයි පාරට බැස්සාම ඔයගලන්ට පේනවා මේව ඇති වෙනවා කියලා. මේ පාරේ ලස්සන කාන්තාව, ලස්සන පුරුෂයෝ, ලස්සන බබාල්, ලස්සන ඇඳුම් දැක්කාම ඒ වගේ විතක්කයන් කියනේ ඕගලන්ට ඇති වෙනවා. එතකොට මේක ඇති වෙනවා කියලා දැනගෙන හොඳ විරියක් ගන්නවා. මම මේක ඉන්න දෙන්නේ නැහැයි කියලා. ඒ කියන්නේ මේ ගොම්බෙට්ටේ බං එළියට පැනගෙන ඉන්න. දැන් බලන්න ගොම්බෙට්ටෙන් එළියට පැනගෙන ඉන්නකොට බැරි වෙලාවත් අර ගොම්බෙට්ටේ තිබෙන්නා වූ දෙයක් දැක්කනම් මේක කොළපාට කෑල්ලක් තියෙනවා ආදි වශයෙන් දැක්කනම් ෂක් මම මේක කාලා නැහෙනි කියලා කල්පනා කළා නම් මොකද වෙන්නේ? ඒ කළා නම් Tamanට මොකද වෙන්නේ? තමන්ට හිතනවා මේකට ආපහු යන්න ඕනි කියලා නේද? එතකොට අර විරියක් කියන එක හොඳට තමන් ගන්න. මම මෙන්න මේකට අහු වෙන්නේ නෑ, මම වැටෙන්නේ නෑ කියලා කාම විතක්යන්ට යන්නේ නැති කියන එකයි. එතකොට මේ විරියෙන් තුම මෙයා ඉන්නවා. ගොම්බෙට්ටෙන් එළියට පැනලා ඉන්නවා. මේ ගොම්බෙට්ටෙන් එළියට පැනලා මෙයා ඉන්නකොට මෙයාට පේනවා මේ ගොම්බෙට්ටේ ඉන්න පණුව ඒකෙම ඉපදිලා ඒකෙම ජරාවට පත් වෙලා ඒකෙම ලෙඩ වෙලා ඒකෙම මරණයට පත් වෙනවා කියලා. ඒක හරියට උදේ ඕගොල්ලෝ වැලට යනකොට ඕගලන්ට පේනවා උණු උණුවෙන් ගොම්බෙට්ටක් දාලා තියෙන. ඒ ගොම්බෙට්ටි පණු හොඳට නලිය නලිය මේක කකා ඉන්නවා. ඊට පස්සේ දැන් ඕගොල්ලෝ හවස වැලට ගිහිල්ලා එනකොට අර අවුවට අරක කර වෙලා ගොම්බෙට්ටි ඉන්න පණුව ඒකෙම ලෙඩ වෙලා ඒකෙම මැරිලා වේලිලා ගිහිල්ලා ඉවරයි. මොකද්ද දැක්කේ? ජාති ජරා ව්‍යාධි මරණය කියන එක. ඒ කියන්නේ දුක්ඛාරය සත්‍ය. ඒක තමයි මේ පෙන්නන්නේ. අරකින් එළියට ගිහිල්ලා ඉන්නකොට තමයි අන්න ඒක දකින්නේ.
ගොම්බෙට්ට ඉන්නකම් ගොම්බෙට්ට හොඳයි. රස ජාතියක් හැටියට කකා ඉන්නවා. එළියට බැනගත්තයින් පස්සේ පේනවා මම මෙච්චර කලක් මේ පණුවෙක් වගේ මම මේකේ ඉඳලා මේකේ මට තියෙන ජාති ජරා ව්‍යාධි මරණ දුක් දෝමනස තමයි කියන්නේ. ඔක පේන්නේ එළියට ගියොත් විතරයි. නැත්තම් පේන්නේ නැහැ. ඒක හරියට ඕගොල්ලෝ පුරුදු වෙලා තියෙනවා හොඳට ඔය තේ බොනකොට සීනි හැඳි දෙකක් එහෙම තුනක් දාලා හොඳට රසට ප්ලේන් ටිකක් එහෙම හදාගෙන බොන්න. ඉතින් දොස්තර මහත්තයා ලේ පරීක්ෂා කරලා කියනවා මේ සීනි ටිකක් වැඩි පොඩ්ඩක් පරිස්සම් වෙන්න කියලා. ඉතින් එදා ගෙදර ඇවිල්ලා මම මූණත් නාලු කරගෙන සීනි හැඳි දෙකක් තුනක් දාපු මනුස්සයා දැන් ඉතින් සීනි හැඳක් දාලා තේක බොනවා. බොහොම අමාරුවෙන් බොන්නේ. ඉස්සෙල්ලා වගේ රස නැහැ. ඉතින් ඔහොම පුරුදු වෙලා ඉන්නකොට ආපහු දොස්තර මහත්තයා ලේබල්ලා කියනවා තාමත් සීනි වැඩි කියලා. ඒ පාර ඔගොලු සීනි නැතුව මොන්නම් කියලා නිකම් බොනවා. ඕකට පුරුදු වුණාට පස්සේ මොකද වෙන්නේ? කවුරු හරි කෙනෙක් තේකක් දුන්නොත් එහෙම සීනි දාලා මොකද්ද ඔගොල්ලෝ කියන්නේ? අනේ මට නම් ඕක බොන්න බෑ. ඕකේ ආදීනවයක් මතක් වෙනවා මේක බිව්වොත් මට බ්ලඩ් ෂුගර් වැඩි වෙනවා, ඩයබටික් ඇති වෙනවා කියලා එක පැත්තකින්. අනිත් පැත්තට පුරුද්දකුත් නෑ දැන්. ඒ කියන්නේ අර තේක සීනි දාලා බොන්න පුරුද්දකුත් නෑ. අන්න ඒ වගේ තමයි. අර මෙච්චර කාලක් ගොම්බෙට්ටි හිටිය මනුස්සයාට අන්න ගොම්බෙට්ටින් එළියට පැනගෙන හිටියට පස්සේ තමයි පේන්නේ මේ ගොම්බෙට්ටි ජීවිතේ බොහොම දුකයි. මේ සතා මේකේ ඉපදෙලා මේකෙම ජරාවටපත් වෙලා මේකෙම ලෙඩ වෙලා මේකෙම මරණයටපත් වෙනවා කියලා. අන්න දුක්ඛ ආර්ය සත්‍ය කියන එක ඒක දැක්කා. ඉතින් මේකට දාලා තියෙන්නේ ප්‍රථම ආශ්චර්ය අද්භූත ධර්මය කියලා. ඉතින් මම රහතන් වහන්සේගෙන් අහුවා ඇයි ඒකට ප්‍රථම ආශ්චර්ය අද්භූත ධර්මය කියන්නේ. රහතන් වහන්සේ මගෙන් අහුවා ඇයි දරුවෝ ඔය දුකයි දුකයි කියලා බලනකොට හෝ ගාලා ප්‍රීතිය ගලනවා නේද කියලා. ඇත්ත නේද? දුකයි කියලා හිතනකොට මගේ නම් ප්‍රීතිය ගලනවා. දුකයි කියනකොට ප්‍රීතිය ගලනවා නම් ඉතින් ආශ්චර්යයක් නෙනේ. එතකොට මේ ආශ්චර්ය අද්භූත ධර්මයේ දුක්ඛ ආර්ය සත්‍ය, ජාති ජරා ව්‍යාධි මරණ. ඒකෙන් අපි එනවා සත්‍යාදිත්තාන. ධාතු විභංග සූත්‍රයේ පෙන්නනවා මේ සත්‍යාදිත්තානිය කියලා කියන්නේ මුසායම් මෝස ධම්ම. තන් සත්‍යං යං අමෝස ධම්ම නිබ්බාන. මේ ලෝකේ තියෙන දේවල් ඔක්කොම මුසා මෝස ධර්මයක්. අමෝස ධර්මයක් තියෙනවනම් අන්න ඒක නිර්වාණයයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. අමෝස ධර්මයකදී නිර්වාණයයි කියලා. තුර මේක නම් මට හොඳට වැදුනා. ඒ කියන්නේ මොකද්ද මේ බුදුහාමුදුරු මෙතන දේශනා කරන්නේ? දැන් අපි ඉගෙනගෙන තියෙනවා මේ කෙමිස්ට්‍රි, ෆිසික්, මැතමැටික්ස්, ඉංජිනේරින්, මෙඩිසින්, කම්පියුටර් සයන්ස් ආදී වශයෙන් මේක එක දේවල් ඉගෙනගෙන තියෙනවා. බුදුහාමුදුරු දේශනා කරන මේ ඔක්කොම මෝස ධර්මයන් කියලා. අමෝස ධර්මයකට තියෙන නිර්වාණය කියලා. මම පොඩ්ඩක් කල්පනා කරන්න ගත්තා. කල්පනා කරන්න ගත්තාම මොන තේරෙන්නේ? මොකද අපි මේ දැන් මම නම් සයන්ටිස්ට් කෙනෙක්. ඒකට මම කල්පනා කරලා තියෙන්නේ මේ දවස්වලදී මේව තමයි ධර්මීය කියලා නේද? කම්පියුටර් සයන්ස් අරව මේව ඒව කරන එක තමයි. ඒව තමයි සයන්ස්. එහෙම නේද? දැන් ඒ ලෙවල් කරන ළමයෙක්ගෙන් අහන්න පුළුවන් තරම් ඔළුව උදුමගෙන තියෙන සයන්ස් පොඩ්ඩක් අත ගෑවනම් ඇති. හිතනවා මේක තමයි ධර්මීය කියලා. හිතලා බැලුවාම පේනවා මේව තමයි අමෝස ධර්මයන් කියන්නේ. දැන් අපි ගමු උදාහරණයකට මෙඩිසින් කියන එක. දැන් බලන්න 1960 ගණන් වල ඕගලන්ට ටොන්සිලයිටිස් හැදුනා මොකද්ද කිව්වේ? කපන්න ඕනි. 70 දී කිව්වා ආහ කපන්න එපා කිව්වා. 80 දී කිව්වා නෑ නෑ කපන්නේ කියලා. කපන්නේ කියලා. ධර්මයක් තියෙනවද? 60 දී එකක්, 70 දී එකක්, 80 දී තව එකක්. ඔය සිඩ්නි යුනිවර්සිටි එකේ මෙඩිසින් උගන්වන ප්‍රොෆෙසර් කෙනෙක් ඇවිල්ලා ඒ ළමයට කියලා දෙනවා පළවෙනි අවුරුද්දේදී. අපි ඉස්සරහට ඕගලන්ට කෝසස් බර ගන්නවා උගන්වනවා. ඒකෙන් 50%ක් වැරදි, 50%ක් හරි කියලා. අපේ ප්‍රශ්නේ තියෙන්නේ කොයි 50%ද හරි කියලා. දන්නේ නැති තමයි කියලා. අවංකවම මේ මොනසය කියලා තියෙනවා. දන්නේ නැති හින්දා ඉතින් විසි කරන්න බෑනේ. කොයි එකද වැරදි කියලා දන්නේ නැති කම නේද? එතකොට ඔන්න ඔය විදිහට අපිට පේනවා මේක මේ මහා මුසාවක් තමයි අපි අල්ලගෙන තියෙන්නේ. ඕගොල්ලෝ කෙමිස්ට්‍රි හැම ඉගෙනගෙන තියෙනවනේ ඕගොල්ලෝ ඉගෙන ගැතිනේ ප්‍රෝටෝන එක කියන එක නේද? එතකොට ප්‍රෝටෝන එක අපි ඉගෙන ගන්න කාලේ අපිට කිව්වේ මොකද්ද? ඕක ඔච්චරයි ඕක කඩන්න බෑයි කිව්වා. දැන් මොකද්ද කියන්නේ? දැන් කියනවා ඒක අලියෙක් වගේ. කෝක්ස් තියනවා, ලොබ්ස් තියනවා, ලවුන්ස් තියනවා ආදී වශයෙන් ගත්තා. එදා එක බොරුවක් අද තව බොරුවක්. ඉතින් මම දන්නවා සයන්ටිස්ට් කෙනෙක් හැරෙට ඔය අපි කොන්ෆරන්සස් වලට එහෙම ගියාම අනිත් සයන්ටිස්ට්ලා කියන්නේ මොකද්ද? මේක ඇවිල්ලා රිලටිව් සයන්ස්. මොකද අද එකක්
හෙට එකක් අර තීන ෆැක්ස් අනෝ නීක කියන්නේ. ඉතින් තීන ෆැක්ට් හරියට මිනිසුන්ට ගියා මිනිස්සු ඒ මුසාව පිළිගන්නවා. ඉතින් ඕගොල්ලන්ට ඔය ඉගෙනගෙන එහෙම තියෙනවා නම් ඉතින් සිත එහෙම රිදෙනවා නම් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ගෙයක් හදාගත්තොත් විතරයි වඩු වාසුන් නැහැ ප්ලම්බර් අරගොල්ල මේක ලෝන වෙන්නේ. හදාගත්තේ නැති මිනිහට ඕන වෙන්නේ. තේරෙනවද කියන්නේ? ඒ කියන්නේ ඔය කිසිම දොස්තර කෙනෙකුට ඕගොල්ලන්ව සනීප කරන්න පුළුවන්ද? බෑ නේද? ඕගලන්ට තියෙන රෝග හතරක්. බඩගින්නයි පිපාසාවයි මුත්‍රා පිටිකිරීමයි අසුචි පිටිකිරීමයි. ඔය රෝගයන් කියන්නේ ඒවා කිසිම කෙනෙකුට හොඳ කරන්න බෑ. කිසිම මෙඩිසින් වලට කරන්න බෑ. එතකොට එහෙනම් මේ පුද්ගලයාට පේනවා මේ ඔක්කොම මුසා මෝස ධර්මයක්. අර ගොම්බෙට්ටේ ඉන්න පණුවට මොන ක්‍රමී ඉගැන්නුවත් ඒ සතා මැරෙනවාම තමයි. එහෙමනම් ඒක පවතින්නේ නැහැ. එහෙමනම් පවතින්නේ නැති විඥාණයට තීන කැමැත්ත බැහැලා යනවා. පවතිනා වූ නිර්වාණයට තීන කැමැත්ත ඇති වෙනවා. ආන්න එක තමයි ඡන්ද සමාධිය කියලා කියන්නේ. මේක පවතින්නේ නැහැ. යාට පේන මොන ක්‍රමයකට කළත් මේක පවත්වා ගන්න බෑ. සාමාන්‍ය මිනිසෙකුට අපි දන්නවා මේ මිනිස් ජීවිතයේ අවුරුදු 80යි. දිව්‍ය ලෝකෙට ගියොත් මිලියන 10යි. ඊළඟ එකේ උතුම් ඕම ගිහිල්ලා බිලියන ගණන්. ඕම ගිහිල්ලා මුදේටම ඔයගොල්ලන්ගේ ජීවිතේ පවත්තන්න ඉහළම කාලයක් පවත්තන්න පුළුවන් එක මොකක්ද? නිව සංඥා නා සංඥායත. මහා කප්ප 84000ක් ඉන්නේ. මනුෂ්‍ය ජීවිතයත් එක්ක ගත්තාම ඒ කියන්නේ මේ මහා පොළොව කැඩිලා නැති වෙලා තිබිලා ආපහු හැදෙන. ඒත් මහා කප්පේ තාම තියෙනවා. ඒතකොට මේක 84000ක් මෙහෙම වෙනකොටත් අර පුද්ගලයා ඒකේ ඉන්නවා. මහා විශාල කාලයක් කියලා පේනවා නේද? නමුත් අනන්ත වූ සංසාරේ ගත්තා මහා කප්ප 84000ක් කියන්නේ තිත. ඒ තරම් කාලයක් ඔයගොල්ලෝ ජීවත් වෙලා ඉඳලා තියෙනවා. එතකොට මේක තිතක් විතරයි. ඉතින් මනුෂ්‍ය ජීවිතේ ගති උත්තක්ම නැහැ. එහෙමනම් පේනවා මේ නිව සංඥා නා සංඥායතට ගිහිලවත් මට මේක හදන්න බෑ. පවත්න්න පුළුවන් කමක් ඇත්තේ නැහැ කියන එක පේනවා. එහෙමනම් අර පවතින්නේ නැති විඥාණයට තියෙන කැමැත්ත බැහැලා යනවා. පවතිනා වූ නිර්වාණයට කැමැත්ත ඇති වෙනවා. ඒක තමයි ඡන්ද සමාධිය කියන එක. මේ ඡන්ද සමාධියට ඉන්න හතුරු දෙන්නේ මම ඒක පෙන්නන්නම් ඩයග්‍රෑම් එකකින්. ඒ ඡන්ද සමාධිය කියන එක ලකුණු ඉන්නේ මෙතන. ඒකේ හතුරු දෙන්න තමයි මේ පැත්තෙන් තියෙන අභිජ්ජාව, මේ පැත්තෙන් තියෙන දෝමනස්සය. එතකොට මේ අභිජ්ජා දෝමනස්සය ඇති වෙන්නේ මොකක් නිසාද? මම ඇහි රූපයක් බැලුවොත් මෙයා හරි ලස්සනයි කියලා අභිජ්ජාව. තත්පරින් 1000ක් කියන්නේ ලපයක් වගේ එකක් හොයාගත්තා දෝමනස්සය. එහෙමනම් ඒක ඇති වෙන්නේ මගේ ඉන්ද්‍රිය අසංවරය නිසා. එහෙනම් අන්නේ හතුරු දෙන්න නැති කරගන්න අපි යනවා ඉන්ද්‍රිය සංවරය කියන එකට. දැන් ඒක තමයි මේ ඊළඟට පෙන්නන්නේ. ඡන්ද සමාධියට ඉන්නව හතුරු දෙන්න නැති කරගන්න අපි ඉන්ද්‍රිය සංවරයට කියන එකට යනවා. දැන් බලන්න ඕගොල්ලෝ ටිකකට ඉස්සෙල්ලා භාවනා කළා සන්ත්‍රින්දියෝච නිපකෝච කියලා. අපි සන්ත්‍රින්දිය දින තැනට නේද මේ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් බලන්න බුදුහාමුදුරුවෝ අපිට පාරවල් දෙකක් පෙන්නනවා. මුලින් බුදුහාමුදුරුවෝ පෙන්නවා අපි මේ සිල්වත් වෙලා සීලයන් රැකලා හිජ්ජු මොනවට හිජ්ජු සුවච මුදු අනතිමානී වුණාම ඉන්ද්‍රිය සංවරයට එන්න පුළුවන් කියලා. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා තවත් පාරක් තියෙනවා. මෙන්න මේ ප්‍රතිපදාව භාවිතා කළා මෙතනින් ඉන්ද්‍රිය සංවරයට එන්න පුළුවන්. ওই ප්‍රතිපදාවේ කාරණා 10ක් තියෙනවා. ඒ වගේම ආහාර කබලින්කාර ආහාර පාරේ කාරණා 10ක් අපි ඊගෙන ගත්තා. මේ 10 ලෙඩ 10ක් නම් ඒකට බේත් 10 තමයි ඔය පිටි ප්‍රතිවදාවේ තියෙන්නේ. දැන් ඔයගලන්ට පේනවා මේ කබලින්කාර ආහාරයට විරුද්ධයි ආහාරේ පටික්කුලතා සංඥාව කියන එක. අර ආහාරේ පටික්කුලයි කියන එක අපි ගත්තයි කියන්නේ වමනිය වාගේ එකක් ගත්තා කියන්නේ ඒකට විරුද්ධයි. ඊළඟට මේ කබලින්කාර ආහාරය ළඟට තියෙන දෙවෙනියට තියෙන මොකද්ද? අසුභේ සුභයි කියන විපල්ලාංශය. අන්න ඒකට විරුද්ධයි අපේ තියෙන මේ කායානුපස්සනාව. මේ ප්‍රතිපදාවේ තුන්වෙනි කාරණා ඒක විරුද්ධ වෙනවා. මේ මේකේ තුන්වෙනියට තියෙන්නේ කබලින්කාර ආහාර පාරේ තුන්වෙනියට තියෙන්නේ කාම උපාදාන. අන්න ඒකට විරුද්ධයි අර ප්‍රථම ධානය කියන එක. දෙකයි තුනයි විතරයි මාරු වෙන්නේ. අනිත්‍යව එකකට එකක් බෙහෙත් වෙනවා. එහෙමනම් රාග සල්ලිය කියන්නේ අටවෙනි කාරණේ. නවවෙනි කාරණේ තියෙන්නේ මොකද්ද? රූප උපග විඥාන තිට්ඨති. ඕගොල්ලන්ගේ ප්‍රතිපදාවේ නවවෙනි කාරණේ තියෙන්නේ ඉන්ද්‍රිය සංවරය. ඉතින් හරි නේද? ඉන්ද්‍රිය සංවරය කරනවා මම රූපයක් දිහා බලන්නේවත් නැහැ. එහෙමනම් විඥානේ රූපය අල්ලගෙන ඉඳ හම්බ වෙන්නේ නැහැ.
එතකොට ඉතින් අයින් වෙනවා. ඉතින් ඒවනම් ඔයගලන්ට කියන්නේ මෙතෙන්ට ආවට පස්සේ දැන් එහෙනම් මෙත්ත සූත්‍රේ භාවනාව නැවතත් කරගෙන යන්න. සන්ත්‍රින්දියෝචන ඉපකෝච අපගබ්බෝ කුලේසු අනුලිද්දෝ කියලා ඒ භාවනාව නැවතත් අපි කරගෙන යන්න. ඒ කරගෙන ගියාන් පස්සේ ඔයගොල්ලෝ යනවා මෙත්තාවෙන් අප්‍රමාණී දක්වා ගමන් කරනවා. ඇයි මෙත්තාවෙන් අප්‍රමාණී දක්වා යන්නේ මේ පාර? මේකේ වෙනසකට තියෙන්නේ මොකද්ද? මෙන්න මේ දේ දැක්කා. දුක්ඛාරය සත්‍ය. මේ හැම සත්‍යයක්ම ඉන්නේ දුකේ කියන එක තමන් දකින. දැකලා තේරුණා මෙයාව සනීප කරන්න බෑ. ඒ සතා මැරෙනවා මැරෙනවම තමයි ඔක්කොම තියෙන්නේ මොසා මෝස ධර්මයක්. අමෝස ධර්මයකට තියෙන නිර්වාණය කියලා අන්න නිවනට යන්න කැමැත්තක් ඇති වෙලා තමයි මේ ඡන්ද සමාධි ඉන්ද්‍රිය සංවර කරගෙන මෙත්තාවෙන් අප්‍රමාණී කරන් ගමන් කරන්නේ. එතකොට කොහොමද මෙත්තාවෙන් අප්‍රමාණ වෙන්නේ? දැන් බලන්න ඕගොල්ලෝ මෙත්තාව සත්‍යාගරේ පවත්නකොට අර මෙත්ත සූත්‍රය භාවිතා කරලා දැන් ඕගොල්ලෝ කියන්නේ දැන් උතුරු දිසාව ඒ වගේ දිසාවලට යවුවා වඩුවා කියන්න. ඒතර ඕගොල්ලන් ඕක සඳහා වචන භාවිතා කරනවානේ. දැන් උතුරු පැත්තේ කූඹි ඉන්නවා කූඹි. ඊළඟට මේ අස්සයෝ සත්තු අලි වගේ ඔහොම කියන්න ඕම් කියාගෙන යනවා නේද? ඔහොම කියාගෙන යනකොට දැන් ඕගොල්ලන්ට පේනවද ඕගොල්ලෝ ගිය අර මේ ඩිස්ක්‍රිමිනේෂන් එකක් තියෙනවානේ සත්‍යයන් කෙරේ. මොකද්ද ඩිස්ක්‍රිමිනේෂන් එක? දැන් බලන්න කූඹිය දිහා ඕගොල්ලෝ බැලුවාම බල්ලහක බලාලා බලාගෙන ඉන්නේ නෑනේ උදේ. අලියද්‍යාවලුවා මා මේකගෙන හොඬ වල මෙහෙමයි ආදි වශයෙන් බලනවා. දැන් බලන්න ඕගොල්ලෝ තීරුම් ගත්තොත් කූඹියක් ඉන්නේ දුකේ. අලියක් ඉන්නේ දුකේ. ඒක නෙමෙයි සාම්පල්ලෙගේ තියෙන ඔක්කොම සත්‍යෝ මැරෙනවා. එහෙමනම් ඕගලන්ගේ අර අලියා කූඹියා මිනිස්සයා දෙවියා ආදි වශයෙන් කියන වචන ටික නියම. මොකද ඉතුරු වෙන්නේ? ඒ වචන ටික ගිහිල්ලා දුකයි. අලියක් ඉන්නේ දුකේ, කූඹියක් ඉන්නේ දුකේ, මිනිස්සයක් ඉන්නේ දුකේ, දෙවියක් ඉන්නේ දුකේ, ඔක්කොම දුකේ. එහෙනම් ඩිස්ක්‍රිමිනේෂන් එක නැති වෙන. අන්න ඒක නැති වුනාම අප්‍රමාණී කියන එකට යනවා. මොකද වෙනසක් කරනවා නම් ඩිස්ක්‍රිමිනේට් කරනවා නම් ඒ කියන්නේ සංස්කාර නිසා වෙනසක් කරනවා. මොකද ඕගොල්ලෝ කල්පනා කරන්නේ මේ අලියගෙන් ප්‍රයෝජනයක් තියෙනවානේ. මට මේ පොල් ගහක් හරි පෙරලලා දෙන්න මොනවා හරි ආදි වශයෙන් ගුමියගෙන් ඇති වැඩක් නැහැ වගේනේ. ඒතකොට දැන් පේනවා මේ දුකේ ඉන්නවා නම් ඉතින් එහෙනම් ඔක්කොම ඉන්නේ දුකේ. ඒතකොට අර වචනීය ගිලෙලා යනවා අලිය කුඹියා කියන වචනේ දුකයි කියන වචනේ තරම් ඉතුරු වෙනවා. එහෙනම් මේ දුකෙන් මිදෙත්වා කියන එකට තමන්ගේ මෙත්තාවෙන් අප්‍රමාණී කියන එක දක්වා ගමන් කරනවා. ඉතින් ඕක උතනින් විතරක් නෙමෙයි. මෙත්තාවෙන් අප්‍රමාණයට වඩා එහාටත් යන්න පුළුවන්. ඒතකොට පරණ අයත් ඉන්න නිසා මතක් කරනවා නම් දැන් බලන්න බල්ලෙක් ඉන්නවා. මිනිසෙක් ඉන්නවා. කාටද ඕගොල්ලෝ සලකන්නේ? බල්ලටද මිනිසයාටද? මිනිසයාට නේ. ඇයි ඒ? මිනිසයා ජීවත් වෙනවා කියලා හැඟීමක් නේ. ප්‍රයෝජනයක් තියෙනවා නේ. මිනිසයා මැරෙනවා නම් ඔබලන් සලකන බල්ලට බල්ලා හරි වටිනවා ඒ වෙලාවට. දැන් ඊළඟට ආපහු බලන්න මිනිස්සෙක් ඉන්නෝ දෙවි කෙනෙක් ඉන්නෝ. කාටද ඔගොලු සලකන්නේ? දෙවියන්ට. එතකොට දෙවියෝ මැරෙනවනේ අන්න මිනිස්සයාට සලකන්නේ. එහෙනම් මේ නිත්‍යභාවයේදී මේ කතා කරන්නේ. නිත්‍යභාවයේ තියෙනකොට ඒක නිසා අපි ඩිස්ක්‍රිමිනේෂන් එක ආපහු තියෙනවා. එහෙනම් නිත්‍යභාවයත් අයින් කරොත් මොකද වෙන්නේ? මෙත්තා චේතෝ විමුක්තිය දක්වාම යන්න පුළුවන්. එතකොට මෙතනින් මෙත්ත අප්‍රමාණී අර දුකයි කියලා ගත්ත ඩිස්ක්‍රිමිනේට් කරන්නේ නැත්තම් අප්‍රමාණී. ඒක අනිත්‍ය ස්වභාවයත් එක්ක එක්කහගලොති මෙත්තා චේතෝ විමුක්තිය දක්වා පව ගමන් කරන්න පුළුවන්. ඒ වගේ බොහොම ගැඹුරු භාවනාවක් මේකේ තියෙන්නේ. එතකොට කොහොමද අපි මේක වඩන්නේ? එහෙමනම් අපි ඒක සඳහා දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤාව භාවිතා කරනවා. ආහාරී පටික්කුලතා සංඥා දෙතිස් කුණෝපේ ඊළඟට මරණය කියන එක සීකන. එතකොට ඒකේ කොහොමද අපි භාවනා කරන්නේ? ආහාරයේ පටික්කුලතා සංඥා අපි බලනවා මේ වමනේ වාගේ එකක්. ඇහැ කන නාසය දිව ශරීරේ මනස. හොඳට ඒ අවයව වලින් ඉන්ද්‍රියයන්ගෙන් මම විමසලා බලනවා. බැලුවයන් පස්සේ පේනවා මේ පහම මේක එපා කියලා කියනවා. හැබැයි මෙතින් ප්‍රැක්ටිකල් වෙන්න ඕනේ. තමන් හොඳට වමනේ දැකපු අවස්ථාවක් තියෙනවා. නිකම් වමනේ කියලා ගන්න නැතුව වමනේ දැකපු එකක් හොඳට මතක් කරගන්න. මතක් කරගෙන ඉවිල්ලා අර ඇහැ කන නාසය දිව ශරීරය අහලා බලන්න තමයි මම ලෙව කනෝද මේක කියලා. ඊට පස්සේ එහෙම කළා. එහෙනම් මේ ජරා ඉස්මෙන් හැදිච්ච මේ හයෙම නිදන් එපා කියන මේ ජරා ඉස්මෙන් හැදිච්ච ජරාලේ. ජරාලේ වලින් හැදිච්ච කෙස්ලොන් නීදක් කියලා දෙතිස් ගුණෝපේ හරහා යම්. ඒ දෙතිස් ගුණෝපේ හරහා ගියයින් පස්සේ ඒගොල්ලන්ගේ එකක් තියෙනවා. ඕගලන්ගේ සිත හොඳට වැඩෙන්නා වූ එකක්. ඒ කියන්නේ අට්ටික සංඥාව වගේ එකක්. ඒ කොටස පොඩ්ඩක් වැඩියෙන් වඩනවා.
වැඩියෙන් වඩලා ඊට පස්සේ ඒකින් ධානයෙන්ට ගලා ගමන් කරන්න පුළුවන්. එතකොට මරණ සංඥාව ඔගොල්ලෝ ඊයත් කළා, ඉතින් අදත් ඒක කරන්න පුළුවන්. මේ තුනම කරන්නයි කියලා කියන්නේ නැහැ. නමුත් ඒක කිරීමෙන් ඒ ආනිසංසයෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ආහාරේ පටික්කුතා සංඥාව වඩනවා නම් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ආහාරේ රස තෘෂ්ණාව කියන එක යනවා කියන්නේ. ඔය භාවනාව බොහොම බලගත් භාවනාවක්. දැන් බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට කියන්නේ ආහාර කොහොමද ගන්න කියලා. තථාගතයන් වහන්සේ පවසනවා මේ ආහාර අනලකණ්ඩේ කියලා. හොඳයි, ඕගොල්ලෝ මේ බත් ටිකක් අනලා ඊට පස්සේ නැගිටලා යන්න, බත් කටක් අනලා නැගිටලා ගිහලා ස්විච් එක, ලයිට් ස්විච් එක ඕෆ් කරලා ආපහු මෙතෙන්ට එන්න. අනුපු කට කන්න හිතෙනවා. විසි කරන්න හිතෙනවා නේ. එතකොට අන්න ඒකයි මේ පෙන්නන්නේ. ඔය ආහාරේ පටික්කුතා සංඥාව කළායින් පස්සේ මේක කන්න හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ශාරීරිය පවත්වා ගන්න විතරක් ආහාරය ගන්න. ඒ තරම් මේක බොහොම සැරට කරන්න පුළුවන් මේ භාවනාව. අර ලස්සන වෙන්න, එහෙම නැත්නම් රසයේ සඳහා මේ කතාව යනවා. රස තෘෂ්ණාව යනවා. ෆ්ලේවර්ස් යනවා. ඊළඟට ওই දෙතිස් ගුණ ප්‍රිය කියන එක මෙනෙහි කරනවා නම් කෙස්ලොම් නීදත් ආදී වශයෙන්. කාමයන් කියන ඒවා බහැලයක්. මරණාසුතිය වඩන එක්කෙන බුදුහාමුදුරු පෙන්නන අමෘතිය වළඳනවා කිය. මේ මරණාසුති භාවනාවේ පුදුමාකාර වූ දෙයක් තියෙනවා. මොකද්ද ඒක තියෙන්නේ? දැන් බලන්න ඕගොල්ලෝ පෙලක් කියලාට භාවනා කළා. දෙතිස් කුණු පැය එහෙම කියලා බලලා පාරේ බහැලා යනකොට මිනිස්සුන් දැකලා හරි ලස්සනයි කියලා. තමන් කල්පනා කරනවා මගේ මේ භාවනාව මට වැඩෙන්නේ නැද්ද කියලා. ඒක භාවනාව වැඩෙන්නේ නැහැ කියන එක නෙමෙයි ඒකේ තියෙන්නේ. ඒකේ තියෙන්නේ මොකද්ද? ඔය නිත්‍ය භාවිය විසින් මේක මේ සුබයි කියලා සනාත කරනවා. අර දෙතිස් කුණු පෙය සුබයි කියලා නාම කොටස විසින් සනාත කිරීමක් කියන එක තියෙනවා. එතකොට එකපාරටම මේ දෙතිස් ගුණ පිට ගැහුවට මේක හරියන්නේ නැහැ. දැන් මරණානුසුතිය ගලහින් පස්සේ මරණය තුල තියෙන අනිත්‍යභාවය කියන එක. අන්නේ අනිත්‍යභාවය දැක්කහම අර සුභයට දැන් මේ අසුභයක් නිතියෙන්නේ. මේක අසුභය සුභයි කියලා සනාත කරන එක අයින් වෙනවා. අන්න ඒක තමයි බුදුහාමුදුරුවෝ අමෘතය වළඳනවා කියලා කියන්නේ. එතකොට අසුභය අසුභය වශයෙන් දකින්න පුළුවන්. එතකොට ඒ භාවනාවේ ඒ ගුණයක් තියෙනවා. එතකොට ඊය අරක කරපු නිසා මරණසුති කරපින්ද අඩු වශයෙන් ආහාරයේ පටික්කුලතා සංඥාවේ දෙතිස් ගුණ ප්‍රේ භාවනාව කරන්න. ඒක කළාට පස්සේ ඔයගොල්ලෝ මේ පළවෙනි ධානය කියන එකට එන්න. ඒ පළවෙනි ධානි ප්‍රීතිය සහගතව පවතින. එතනින් එනවා අපි කායානුපස්සනාවට. මේක අමතක කරන්න බෑ. මේකේ අනිවාර්යයෙන්ම ඊය කරපු භාවනාව කරන්න ඕනේ. මොකද්ද? රූපේ සමුදේ අස්තංගමේ. කොහොමද අපි ඒක බැලුවේ? අභිනන්දති අභිවදති අජෝසාය තිටිති. මතකද අර ටීවී එකේ උදාහරණය තියලා අපි බලමු. රූපේ සතුට සොයනවා, ප්‍රකාශ කරනවා, පිළි අරගෙන තබාගෙන ඉනවා. මේක නිසා රූපේ සතුට ඇති වෙනවා. ඒ රූපේ සතුට තමයි නන්දිය වෙන්නේ. ඒ නන්දිය නිසා ඒ උපාදානීය කියන එක ඇති වෙනවා. තමන් දැඩි ලෙස ගත්තා. උපාදානීය නිසා භවේ, භවය නිසා ජාතිය. ඒක සමුදේ. ඊළඟට අස්තංගමේ වළන නාබිනන්දති නාබිවදති නාජෝසාය තිටති. සතුට සොයන්නේ නැහැ, ප්‍රකාශ කරන්නේ නැහැ, පිළි අරගෙන තබාගෙන ඉන්නේ. එහෙම කරන්නේ නැත්නම් සතුටක් නැහැ. ඒ රූපේ සතුටක් කියන එක නැත්නම් එතකොට නන්දියක් නැහැ. නන්දියක් නැත්නම් උපාදානයක් නැහැ. උපාදාන නිරෝධෝ භව නිරෝධෝ. භව නිරෝධෝ ජාති නිරෝධෝ. භාවනාවේ වැඩගත්ම කොටස ඒක. අන්න ඒදී බලන්න ඕනේ සමුදියේ අස්තංගය. අන්න ඒක ගලයින් පස්සේ යාට අවබෝධය ඇති වෙනවා. අර භවේ නිසා තමයි ජාතිය. අන්නේ පටිච්ච සමුප්පාදේ පුරුකේ අවබෝධ සහගත වූ සමාධිය ආන්නේක තමයි මේ දිබ්බ විහාරය. අන්නේ එතෙන්ට ආවම යා නිර්වාණය කියන එක ස්පර්ශ කරනවා. එයා තීරුම් ගන්නවා මම මෙච්චර කලක් හිටියේ ගොම්බෙට්ට ඉන්න පණුව වාගේ, ගොම්බෙට්ට මහරහර, ගොම්බෙට්ටම කකා, ඒකේ පීන පීන තමයි මම හිටියේ. ඒවනම් මේ ගොම්බෙටි ජීවිතයෙන් එළියට පැන ගන්න යාට විරියක් ඇති වෙනවා. ඉතින් ඒ විරිය තමයි මේ පෙන්වන්නේ. කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක එපා කියලා. එයා විරිය. ඒ විරියෙන් උතු එළියට පැනගෙන ඉන්නකොට එයාට පේනවා මේ ගොම්බෙට්ටි ඉන්න පණුව. ඒකෙම ඉපදෙලා, ඒකෙම ජරාවටපත් වෙලා, ඒකෙම ලෙඩ වෙලා, ඒකෙම මැරලා යනවා කියලා. උදේ ඉඳන් හවසට ගිහිල්ලා එනකොට, වැරට ගිහිල්ලා ගෙදර එනකොට ඕක දගෙන. එහෙනම් මේ තියෙන ජාති ජරා ව්‍යාධි මරණය. දුක්ඛ ආර්ය සත්‍ය කියන එක දැක්කා. ඊට පස්සේ එයාට පේනවා සත්‍යාදිත්තා. මේ ලෝකේ තියෙන ඔක්කොම මුසා. මෝස ධර්මය. අමෝස ධර්මයකට තියෙන නිර්වාණය පමණයි.
මොන බේත දුන්නත් මොන ක්‍රමයේ ඉගෙන ගත්තත් කෙමිසි පිසිත් නෙමෙයි ඕන ක්‍රමයේ ඉගෙන ගත්තත් මේ සතාව නම් සනීප කරන්න බෑ යා මැරෙනවා මැරෙනවාම තමයි. එහෙමනම් මේ ඔක්කොම මෝස ධර්ම. අමෝස ධර්මයකට තියෙන නිර්වාණය කියලා. එහෙනම් එයාට කැමැත්තක් ඇති වෙනවා. පවතින්නේ නැති විඥාණයට තියෙන කැමැත්ත බැහැලා යනවා. පවතිනා වූ නිර්වාණයට තියෙන කැමැත්ත ඇති වෙනවා. අන්න ඡන්ද සමාධිය. ඡන්ද සමාධියට ඉන්නවා හතුරු දෙන්නේ. අවිජ්ජා දෝමනස්. ඒක නැති කරගන්න ඉන්ද්‍රිය සංවර කරගන්න. මෙතෙන්ට ආවට පස්සේ ඔගොල්ලෝ අර දැන් ටිකකට ඉස්සෙල්ලා කරපු භාවනාව සන්ත්‍රින්දියෝච නිපකෝච අපගබ්බෝ කුලේස් වනලගිත්තෝ කියන මෙත්ත සූත්‍ර භාවනාව නැවතත් කරගෙන යනවා. ඒ කරගෙන ගියායින් පස්සේ ඒ තමන් පුළුවන් වෙනවා මෙත්තාවෙන් අප්‍රමාණිය දක්වා ගමන් කරන්න. අර ඩිස්ක්‍රිමිනේට් කරන්න නැතිකම කියන එක තියෙනවනම් ඒ කියන්නේ දකින්නවනම් මේ කූඹියක් තින්න දුකේ, බල්ලක් තින්න දුකේ, මනුස්සයෙක් තින්න දුකේ, දෙවියෙක් තින්න දුකේ, බ්‍රාහ්මණයෙක් තින්න දුකේ. දැන් අන්න සත්‍ය කියන වචනේ දිලිහෙම දුකයි කියන වචනේ ඉතුරු වෙනවා. සාධාරණ උදර්මයේ දුකේ. එතකොට එහෙමනම් ඒ සත්‍ය ඔක්කොම දුකෙන් මිදෙත්වා කියන එක ගන්නවා. වෙනසක් කරන්නේ නැතිකම අප්‍රමාණිය දක්වා තමන්ට යනවා. අප්‍රමාණයට යන්න බෑ වෙනසක් කරනවනම්. කූඹියයි බල්ලයි වෙන් කරනවනම් මනුස්සයයි දෙවියයි කියලා එහෙම වෙන් කරනවා නම් අප්‍රමාණ වෙන්නේ නැහැ. එතකොට කාටත් එක වගේ දුකයි කියන එක තමයි මෙතනින් ගන්න. ඉතින් මම ඔබ පෙන්නුවා තවදුරටත් පුළුවන්කම තියෙනවා තමන් ඒ අනිත්‍යභාවයත් ඔබට එකතු වුණා නම් මෙත්තාව චේතෝ විමුක්තිය දක්වා ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි කරන්න තියෙන භාවනාව. එහෙමනම් අපි මිනිත්තු 10ක් 15ක් අරගෙන මේක මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනා කරමු.